බානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමත් සමග විවිධ මාධ්‍ය හා සමාජ මාධ්‍ය වාර්තා පළවෙමින් තිබෙනවා. බානුක රාජපක්ෂ සිය තීරණය වෙනස් කර යලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණෙන බවටද මීට පෙර ඇතම් වෙබ් අඩවියේ තොරතුරු වාර්තා කර තිබූ අතර එයද සත්‍යයෙන් තොර බව මීට පෙර ක්‍රිකට් ලෝකයා වාර්තා කළා. එමෙන්ම අද දිනය තුළ යම් වෙබ් අඩවියක් වාර්තා කර තිබුණේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවයින් සමුගත් බානුක රාජපක්ෂ තමන්ට විදේශයේදී ක්‍රිකට් තරඟවලට සහභාගී වීමට NOC හෙවත් විරෝධතාවයක් නොමැති බවට ඌ සහතිකය ලබා නොදීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩුමගට යන බව ලෙසයි. ඒ අනුව එම අසත්‍ය පුවත මෙලෙස වාර්තා කොට තිබුණා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විදේශීය ලීග් තරඟ සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දෙන අවසර සහිත ලිපිය බානුක රාජපක්ෂ හට ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති නිසාවෙන් ඒ සඳහා නීතියේ සහය පතන්නට බානුක රාජපක්ෂ සූදානම් වේ. පසුගියදා රැස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නව නීති කිහිපයක් ක්‍රියාත්මක කළ අතර ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් සමුගත් ක්‍රීඩකයන්ට විදේශීය ලීග් තරඟ සඳහා ක්‍රීඩා කිරීමට අවසර ලබා දෙන NOC ලබා දීමට එම ක්‍රීඩකයා ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් සමුදී මාස 6ක කාලයක් ගත විය යුතු බව ඒ නීති අතරට ඇතුළත්. ඒ අනුව බානුක රාජපක්ෂ මෙසේ නීතියේ ඉදිරියට යන්නට සැලසෙන්නේ තමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට ක්‍රිකට් ආයතනයට ලිපියක් මගින් දැනුම් දුන් පසුව එම විධායක කමිටුව රැස් වීගත් එම නව නීතීන් වලට පෙර එම නීතීන් වළංගු වන්නේ කෙසේදයි ප්‍රශ්න මතු කරමින් ලෙස එම අසත්‍ය පුවත වාර්තා කොට තිබුණා. එසේ වෙතත් අපට තහවුරු කළ හැක්කේ ක්‍රිකට් ක්‍රීඩක බානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව මේ වන විට නඩුමගට යාමේ කිසිදු සූදානමක් නැති බවයි. පෑම් පෑ අලුත්ම දෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඔබට දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.